අද අපි කතා කරමු 304 නැත්නම් 304 කියන කාඩ් සෙල්ලම සෙල්ලම් කරන්න කොහොමද කියලා. මේ සෙල්ලම ලංකාව විතරක් නෙමෙයි මේ සෙල්ලම ඉන්දියාවෙත් ගොඩක් ප්‍රසිද්ධ සෙල්ලම. ඒකින්ද ඉන්දියාවෙන් ලංකාවට මේ සෙල්ලමේ නීති ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම ලංකාව ඇතුළෙත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේකේ නීති ගොඩක් වෙනස් වෙනවා. ඒකින්ද හොඳම ක්‍රමයේ මොකද්ද මේ ගැන ඔයාලට වීඩියෝයක් ගේන්න. මම හිතුවා ඕමි ගැන අපි ගෙනාපු වීඩියෝ එකේ විදිහටම හොඳම දේ තමයි පුළුවන් තරම් කට්ටකින් අහලා ගොඩක් අය පාවිච්චි කරන නීති ක්‍රමය මොකද්ද ඒ ගැන ඔයාලට වීඩියෝ එක ගේන එක හොඳයි කියලා. එහෙනම් කාඩ් පැකට් ක්ලැච් කරගන්න අපි අම් 304 ගැන කතා කරමු. අපි ඕම් සෙල්ලම් කරන්නේ කාඩ් 8ක් පාවිච්චි කරන එක වංශකෙ. මම කින වංශය ගත්තොත් අපි මෙන්න මේ කාඩ්ස් 8 ඕමි සෙල්ලම් කරද්දී පාවිච්චි කරමු. එතකොට 304 කියන සෙල්ලමේදී අපි මේ අන්තිම කාඩ් දෙක, ඒ කියන්නේ 7යි 8යි කියන දෙක අපි අයින් කරනවා. එතකොට මේ සෙල්ලම සෙල්ලම් කරන්නේ මේ කාඩ්ස් 6න් විතර. මේවන බලය කොහොමද රඳාපවතින? අපි ඕම් විරු දන්නවා 7 තමයි බලය අඩුම. ඊපස්සේ මෙහෙම නැත්තම් වැඩි වෙන්නේ. මේ සෙල්ලමේදී අපි මේ කාඩ්ස් එකින් එකට වෙනම වටිනාකමක් වෙන් කරනවා. ඒ මොන විදියද? අපි J කියන එකට වෙන් කරන ලකුණු 30ක්, 9 කියන එකට වෙන් කරන 20ක්, A කියන එකට 11ක්, 10 කියන එකට 10ක්, K එකට 3ක් සහ Q එකට 2ක් විදිහට. එතකොට මේ විදිහට තමයි කාඩ්ස් වල බලය වැඩි වෙන්නේ. මෙතන තමයි බලය අඩු වෙන, මෙතන තමයි බලය වැඩිම කාඩ් එක තියෙන්නේ. ඇයි මේ සාමාන්‍ය J Q K ඒ නැතුව මේ අමුතු පිළිවෙලකට කාඩ්ස් වල බලය තියෙන්නේ? දන්නවද හේතුව? ඒක හඳ වෙන්නේ ඉතින් හොයාගත්ත එකගෙම තමයි. ඔයාලා දන්නවද? අපිත් කැමති දැනගන්න. පළවෙනි විස්තරය දාන්න. ඔයාලා දන්නවද? එතකොට මම වැඩේ ලේසි වෙන්න පොඩි දෙයක් කරන්නම්. හැබැයි ඔයාලා සෙල්ලම් කරද්දි මේ දේ කරන්න එපා. මම මේ කාඩ්ස් ටිකට අංක ටිකක් දැම්මොත් බලය තියෙන විදිහට ඔයාලට තේරෙනවා. මෙතන තියෙනවා 2යි, 3යි, 10යි, 11යි, 20යි, 30යි. බලමු මේ ඔක්කොගෙම එකතුව කීයද කියලා. බලන්න 30යි, ඊට පස්සේ මෙතන 20යි, 50යි. පස්සේ මේ 11යි 61යි, පස්සේ මේ 10යි 71යි, පස්සේ මේ 3යි මේ 2යි, අපිට එකතුව එනවා 76ක්. එතකොට එක වංශකින් අපිට එනවා කාඩ්ස් වල එකතුව 76ක් කියලා. එතකොට ඔයාලා දන්නවා අපිට වංශ 4ක් තියෙනවා. එතකොට වංශ 4ෙන් අපි 76ව 4ක් එකට එකතු කරාම a few moments later අපිට එනවා 304ක්. දැන් ඔයාලා දන්නවා මේ සෙල්ලමේ නම හැදුනේ කොහොමද කියලා. එතකොට ඉතිරි කාඩ්ස් ටික දෙකේ ඉඳන් 8 වෙනකම් තියෙන ඉතිරි කාඩ්ස් ටික වංශ 4ෙන්ම අපි මේ ටික වෙන් කරනවා කැට විදියට. ඔමෙ සෙල්ලමේ විදියටම කවුරු හරි දින්නොත් එයාලට කැට හම්බෙනවා. ඒ වගේම කවුරු හරි පැරදුනොත් එයාලා කැට අනිත් අයට දෙන්න වෙනවා. අපි කැට බෙදෙන විදිය ගැන ඉස්සරහට කතා කරමු. අපි ඔමෙ සෙල්ලම් කරපු විදියටම තමයි මේ සෙල්ලම සෙල්ලම් කරන්නත් අපිට ඕන වෙනවා පිල් දෙකක්. අපි කැට ටික බෙදාගෙනම මේ සෙල්ලම් කරන්න පටන් ගමු. එතකොට ස්කෝප් වලින් දෙකේ ඉඳන් 8 වෙනකොළුයි, ඊට පස්සේ කලාබර වලින් දෙකේ ඉඳන් 8 වෙනකොළුයි කාඩ්ස් ටික කැට විදියට යනවා එක පිලකට. රතු කොළ ටික යනවා අනිත් පිලට කැට විදියට. මෙතනින් තමයි අපි සෙල්ලම පටන් ගන්නෙ. ඕමි සෙල්ලම් කරපු විදියටම තමයි අපි 4 දෙනෙක් සෙල්ලම් කරනවා නම් මගේ ඉස්සරහින් මගේ පිලේ අනිත් එක කරගෙන ඉන්නවා, මගේ දෙපැත්තෙන් ප්‍රතිවාදී පිලේ දෙන්න ඉන්නවා. මේ සෙල්ලම 6 දිනකට සෙල්ලම් කරන්න පුළුවන්. මම ඒ විස්තර මේ වීඩියෝ එකේ අන්තිමේට පැහැදිලි කරනවා. ඒතර මෙතන තියෙනවා අපි සෙල්ලම සෙල්ලම් කරන කාඩ් සෙට් එක. මම ඒ ඔක්කොම ටික එකතු කරගෙන මේ ටික අපි මික්ස් එකක් දීලා අපි නැ සෙල්ලම පටන් ගමු. ඕමි වල විදියටම තමයි පළට මේ කාඩ්ස් ටික එක්කෙනෙක් ෂෆල් කරන්න ඕනේ. අපි හිතමු මම මේ කාඩ්ස් ටික ෂෆල් කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ කැමති වුණ විදිහට ෂෆල් කරන පොළොවේ රස කට්ටයක් දීලා මගේ වම් පැත්තේ ඉන්න කෙනාට දෙනවා මම මේ කාඩ් සෙට් එකට කට් එකක් දෙන්න කියලා. අපිට මේ පැත්තට දෙනවා. අපි හිතමු වම් පැත්තේ ඉන්න කෙනා මේ විදිහට කට් එකක් දුන්නා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? බෙදෙන කෙනා ඩීලර් මම මේ කාඩ්ස් ටික අයින් ගන්නවා. පස්සේ මගේ දකුණු පැත්තේ ඉන්න ප්‍රතිවාදියෙක් කෙනාට කාඩ්ස් 3ක් බෙදන ගමන් මම දැන් බෙදන්න පටන් ගන්නවා. කාඩ්ස් 3ක් යන මගේ ප්‍රතිවාදී එක්කෙනාට, මගේ පිලේ අනිත් එක්කෙනාට යනවා කාඩ් 3ක්. පස්සේ ප්‍රතිවාදී පිලේ අනිත් එක්කෙනාට කාඩ්ස් 3ක් යනවා. අන්තිමට මට තව කාඩ්ස් 3ක් එනවා. ඉතිරි කාඩ්ස් ටික බෙදන්න කලින්
මෙතන විශේෂ දෙයක් වෙනවා. මම මේ කාඩ්ස් ටික පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් දැන් තමයි තුරුම්පු කියන්න ඕනේ. අපි දන්නවා ඕමි වල තුරුම්පු කියලා වංශයක් තමයි කියන්නේ. නමුත් මේ සෙල්ලමේ තුරුම්පු කියලා වංශ කියන්න කලින් අපි අංකයක් කියන්න ඕනේ. මේ අංකය ඇවිල්ලා 160 ඉඳන් උඩට යන ඕනෑම 10 ගුණාකාරයක්. ඒ කියන්නේ 160, 170, 180 ඒ වගේ ඕනම 10 ගුණාකාරයක් වෙන්න පුළුවන්. නමුත් අඩුම අගය ඇවිල්ලා 160. මොකද්ද මේ අංකේ? මොකද්ද මේ 160 කියන අංකේ? මේ අංකේ තමයි එක පිලක් අපි කතා කරපු 304න් ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය දැන් තීරණය කරනවා. එතකොට අපි උදාහරණයක් විදියට අපි බලමු දැන් මෙයාට තමයි පළවෙනි chance එක තියෙන්නේ තුරුම්පු කැමති නම් කියන. මෙයාට ඇවිල්ලා තියෙන කාඩ් 3 ඇවිල්ලා මෙන්න මේ කාඩ් 3. මෙතන විශේෂ කාඩ් එකක් මොකුත් නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? මගේ ටීම් මේට් මීට හොඳ කාඩ්ස් ඇති කියලා එයා මොකුත් කියන්නේ නැතුව මෙම කාඩ්ස් ටික එයා වහනවා. ඒක දැක ගමන් එයාගේ ටීම් මේට් කරන්නේ එයා චෙක් කරනවා. එයාගේ කාඩ්ස් ටික බැලුවොත් මෙතන තියෙනවා එකම වංශෙන් කාඩ් දෙකක් ඇවිල්ලා. දැන් මෙයා හොඳටම දන්නවා මේකට කොහොමත් එක කාඩ් එක රවුමක් එනවා. ඒකින්ද මෙයා හිතනවා මේ කාඩ් දෙක හොඳයි තුරුම්පු කියන්න කියලා. එතකොට එයා දැන් හිතනවා තුරුම්පු රොහිත කිව්වොත් එයාගේ ටීම් එකට ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. ලොකු වාසි තියෙන කාඩ් නොවෙන හින්ද එයා අවම ලකුණු ප්‍රමාණය කියනවා. එයා කියනවා 160ක් මට ගන්න පුළුවන් කියලා. එතකොට දැන් කෙරෙන්නේ එයා මොකක් හරි එක තුරුම්පු වලට අයිති මොකක් හරි එක කාඩයක් අරන් මම වහලා අනිත් අයට නොපෙනෙන ඉස්සරහින් තියලා කියනවා 160යි කියලා. මේක තමයි ඕමි වලින් විශේෂයෙන්ම වෙනස් වෙන ස්ටෙප් එක. එතකොට දැන් මේ පිළ 160ක් ගන්නවා කියලා කිලිවරයි. දැන් අනිත් පිළට chance එක තියෙනවා 160ට වඩා ගන්න පුළුවන් නම් ඒ chance එක ගන්න. මම බලමු මට තියෙන මොන කාඩ්ස්ද කියලා. ඔව් මේ කාඩ්ස් ටිකම හොඳයි. හැබැයි ඒ විශේෂත්වයක් ලොකුට කියන්න අමාරුයි. මම මගේ ටීම් මේට් chance එක දෙනවා. එයාගේ කාඩ්ස් ටිකක් බැලුවොත් ඔක්කොම ස්කෝප් වලින් ඇවිල්ලා තියෙන නම් හොඳටම තේරෙනවා. එතකොට මේ අතේ ලොකු බලයක් තියෙනවා අපේ පිළට. එතකොට මෙයා කියනවා අනිවාර්ය 160ට වඩා ගන්න පුළුවන් හින්දා එයා කියනවා අපි 170ට ගහනවා කියලා. ඒක කියන ගමන් එයා මොකද කරන්නේ? මොකක් හරි ඕන කාඩ් එකක් මෙම් වහලා ඉස්සරහින් තියනවා. 160ට වඩා 170 වැඩි. එතකොට අනිවාර්යෙන් වැඩියෙන් කියන පිළට chance එක එනවා මේ සෙල්ලම සෙල්ලම් කරන්න. පස්සේ කට්ටිය මේකගේ වෙනවා. මෙයා එයාගේ තුරුම්පු කාඩ් එක ගන්නවා. පස්සේ ඉතිරි කාඩ් ටික බෙදලා අපි සෙල්ලම කරන්න පටන් ගන්නවා. විශේෂත්වය තමයි මොන ටීම් එකක්වත් තමන්ගේ තුරුම්පු වංශය අනිත් අයට කියන්නේ නැහැ. එයා විතරයි කාඩ් එක බලන්නේ. බහලා ඉස්සරහින් තියනවා. ඒතර බලමු සෙල්ලම් කොහොමද කරන්නේ කියලා. මෙයාට ඉතිරි කාඩ් තුන යනවා. තවත් කාඩ් තුන මෙතෙන්ට යනවා. ඊතරසේ ඉතිරි කාඩ් තුන මෙතෙන්ට යනවා. අන්තිම කාඩ් තුන එනවා මට. ඕ මේ විදිහමයි පළවෙනි කාඩ් එක රවුමට දාන්නේ බෙදපු එක්කෙනාට දකුණු පැත්තේ ඉන්න එක්කෙනා. බලමු එයාට ඇවිල්ලා තියෙන කාඩ්ස් මොන වගේද කියලා. මෙතන විශේෂ කාඩ් මොකුත් නැහැ. ඒ වගේම එයා තුරුම්පු කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි මේ chance එකේදී යාට නිකන් පොඩි guess එකක් දාන්න පුළුවන්. මෙයාට කාඩ්ස් අඩුය, රොහිත අඩුය, ඒ වගේම කලාබර අඩුය. එයාට තන පුළුවන් අඩු ගානේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්ද කියලා. මේ අතේදී අපි හිතමු එයා මෙන්න මේ වගේ කාඩ් එකක් මොකද දැම්ම කියලා. එයාගා එකක් විතරක් තියෙන හින්දා එයා මොකද කරන්නේ? මේ කාඩ් එක මෙහෙම ඉස්සරහින් තියනවා. පස්සේ මෙයා බලනවා එයාගේ කාඩ්ස් මොනවද තියෙන කියලා. රොහිත තියෙනවා නම් අනිවාර්යෙන් රොහිත තියෙන එක දාන්නම ඕනේ. ඕමි වගේමයි මේ නීතිය. මේ කාඩ් එක මෙතෙන්ට යනවා. ප්‍රතිවාදී පිළ එක්කෙනා ගාව තියෙනවා මෙන්න මේ කාඩ්ස් ටික. අපි බලමු එයාට දාන්න පුළුවන් කාඩ් එක මොකද්ද කියලා. දැන් මෙතනින් ඒ කියන කාඩ් එකේ බලය 11යි. එතකොට මේ රවුමේ වාසිය ඇවිල්ලා තියෙන්නේ අපේ පිළට. එතකොට ප්‍රතිවාදී පිළට මේ අත ගන්න ඕනේ නම් ඒ අනිවාර්ය මීට වඩා බලය වැඩි එකක් දාන්න ඕනේ. එතකොට මෙතන හැටියට 9 බලවත් වැඩි. එයා මේ කාඩ් එක මෙතෙන්ට දානවා. ඊට පස්සේ මම බලනවා මං ගා තිනා රොහිතවල බලය වැඩිම කාඩ් එක 30ක් වෙන ජේ කාඩ් එක. මේ කාඩ් එක මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ මේ අතේ වැඩිම බලය තියෙන මට. එතකොට මේ අත
අපිට එනවා. එතකොට මෙතනම අපි බලමු නිකන් ලකුණු කීයක් තියෙනවද කියලා. J වලින් 30යි, 9ට 20යි, එතනම් 50යි, A වලට 11යි, 11යි එතකොට 61යි, මේකට 3යි. එතකොට අපිට එනවා 64ක් මේ අතේ. පස්සේ ඒ වාසිය අපිට එනවා. ඊට පස්සේ බලේ වැඩිම කාඩ් එක දැම්මේ මම. පස්සේ මට දැන් chance එක තියෙන ඕන කාඩ් එකක් මෙතෙන් දාන්න. තාම අපි කවුරුත් දන්නේ නැහැ මේ තුනුපු ගැන අපිට කිසිම ID ගන්න. අපි හිතමු මම දැම්මා මෙන්න මේ කාඩ් එක. මේ කාඩ් එක බලේ වැඩි හින්දා. ස්කෝප් දැම්මොත් දැන් මෙයා ගාව තියෙනවා දැන් මේ මේ අත මට ඉවරයි. මෙයා බලන්න පුළුවන් තරම් යා ගාව තියෙන අඩුම කාඩ් එක දාන්න. අපි හිතමු මෙයා 10 කියන කාඩ් එක මෙතන දැම්මා කියලා. දැන් හොඳටම පේනවා මේ රවුමේ වාසියනේ මට. එතකොට මෙයා ගාව තියෙන කාඩ් වලින් මොකද තියෙන්නේ? K9 තියෙනවා. එයා හිතනවා මම මේ කාඩ් එක දාන්නා. මේ කාඩ් දාන්න කියලා එයාට හැබැයි ඕන choice එකක් තියෙනවා මෙතනින් දාන්න. මේක දාන ඊට පස්සේ දැන් විශේෂ අවස්ථාවක් අපිට ඇවිල්ලා තියෙනවා. ප්‍රතිවාදී පිළේ එක්කෙනාට මේ වංශ නැහැ. එයාට දැන් guess එකක් දාන්න පුළුවන් මොකද්ද තුරුම්පුව කියලා. එයා මොකද කරන්නේ? මෙයා ගාව තියෙන කාඩ්ස් වලින් අඩුම කාඩ් එක මොකද්ද? හාරත. හාරත කාඩ් එකයි තියෙන්නේ. ඒකින්ද සමහර විට හාරත තුරුම්පුවක් වෙන්න පුළුවන් කියලා එයා හිතලා එයා මොකද කරන්නේ? හාරත කාඩ් එක අරන් වහලා මෙතන ඉස්සරහින් තියනවා. දැන් මේ කාඩ් එක තුරුම්පුවක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තුරුම්පුවක් වුණොත් මේ අතේ වාසි යන්නේ මේ පිළට. හතර දෙනාම කාඩ්ස් දාලා ඉවරයි. ඊට පස්සේ තුරුම්පු කිව් එක නම මොකද කරන්නේ? මේ කාඩ් එක එයා බලන. එයා විතරක් අනිත් අන්න ඔපරෙන්න බලලා එයා චෙක් කරලා බලනවා ඒක තුරුම්පු කිව්ව වංශද කියලා. නමුත් අපි දන්නවා ඒ වංශ නෙමෙයි. ඊට පස්සේ එයා මොකද කරන්නේ? කැපිලා නැහැ කියලා මේ කාඩ් එක තියලා ඒ අතේ වාසිය අපිට ගන්නවා. මෙහෙම තමයි එතකොට මේ 304 එකේ normal round එකක් කියන්නේ. දැන් මෙයාගේ හොඳට ID එක තියෙනවා හාරත තුරුම්පුවක් වෙන්න බෑ කියලා. මේ මුළු ගේම් එකම ගොඩක් ගෙසින් වලින් යන සිස්ටම් එකක්. තමන් ගෙස් කරනවා මොකක් තුරුම්පු වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට කාඩ්ස් දාගෙන දාගෙන යනවා. මම ඉතිරි සම්පූර්ණ රවුමත් නිකන් ගෙනිහිල්ලා පෙන්නන්නම් මොන වගේද මේ සෙල්ලම ඉවර වෙන්නේ කියලා. ආයත තාක් මෙතන ඒ දේ වෙනවා. මෙයා හිතනවා මොකක් හරි ඕන කාඩ් එක. ලොකු බලයක් තියෙන කාඩ් එකක් යවන්නේ නැහැ මේ වගේ එකක්. මොකද අවාසිය බැලලත් එක කැපිලා නැත්තම් මේ මුළු වාසියම එනවා අනිත් පිළට. ඒකින්ද බලය අඩු මොකක් හරි කාඩ් එකක් තුරුම්පුවක් වෙන්න ඇති කියලා හිතලා වහලා ඉස්සරහින් තියනවා. පස්සේ ආයත් අර දෙම් වෙනවා. තුරුම්පු කිව් එක නා එයා විතරක් ඒ කාඩ් එක දිහා බලලා තුරුම්පුවක් නම් කියන එක තුරුම්පු කියලා, තුරුම්පුව නෙවෙයි නම් එයා කාඩ් එක කලින් වගේ මෙහෙම වහලා කියනවා අත කැපිලා නැහැ කියලා. මේ අතත් එන්නේ අපිට. ඊට පස්සේ මම මෙතනින් දානවා. අපි හිතමු මම දානවා මෙන්න මේ කාඩ් එක කියලා. මෙයා දානවා හාරත 9. දැන් මෙයාට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. මොකද්ද? මෙයා ගාව හාරත නැති හින්දා එක්ක මෙයාට ඕමි විදිහටම මේ අත වෙනි මොකක් හරි ඕනම කාඩ් එකක් දාලා වහලා යවන්න පුළුවන්. එහෙම නැත්තම් තුරුම්පු වලින් කපන්න පුළුවන්. මේ අවස්ථාවේ අපි හිතමු මෙයා තුරුම්පු වලින් කැපුවා කියලා. එයා මොකද කරන්නේ? මේ කාඩ් එක අරන් මෙන්න මේ විදිහට තියනවා. ඒක දැන් මෙයාගවත් මේ අතේ යන හාරත වංශ නැහැ. ඒකට එයා මොකද කරන්නේ? තුරුම්පු වෙන්න ඇති කියලා හිතලා එයා මේ වගේ මොකක් හරි ඕන කාඩ් එකක් වහලා ඉස්සරහින් මෙහෙම තියනවා. දැන් තුරුම්පු කියන කාඩ් එක මෙතන හැලි ඉවරයි. දැන් හැමෝටම බලන්න පුළුවන් තුරුම්පු කියන්නේ මොකද්ද කියලා. දැන් මොකද කරන්නේ? කාඩ් දෙකම එකපාර මෙම හරවලා බලනවා. බැරි වෙලාවත් මේ කාඩ් එක තුරුම්පු වලින් වැඩි නම් මේ අත යන්නේ මේ පිළට. විශේෂ දෙයක් තියෙනවා මෙතනත්. මේකත් කියන්න ඕනේ. කලින් මෙන්න මේ විදිහට තමයි අත තිබ්බේ. මෙතන තුරුම්පු වැටුණාන් පස්සේ මෙයා කාඩ් එක දාන්න කලින් මේ කාඩ් එක අනිත් පැත්ත හරවන්නේ නැහැ. එතකොට මෙයාට chance එකේ නෙහින්ද. එතකොට අනිවාර්යෙන් කාඩ් එක වහලම තමයි දාන්නේ. අත හතර දෙනාම දැම්මන් පස්ස තමයි කාඩ් එක අනිත් පැත්ත හරවලා බලන්නේ. එතකොට මේ අතත් එනවා අපේ පිළට. දැන් ඇත්තනම් කොහොමද ත්‍රිටික අදින්න ඕනේ? දැන් නම් වෙන දේ හොඳටම තේරෙනවා. මේ කාඩ් එකේ වාසිය ආවේ. වාසිය ආවේ මෙයාට. ඊට පස්සේ මෙයා ආයෙත් තුරුම්පුවම දානවා. දැන් මේකට ටිකක් තුරුම්පු නැහැ. මෙයා පුළුවන් තරම් බලය අඩුම කාඩ් එකක් දානවා. මෙතන තියෙන
මංගා තියෙන බලය වැඩිම කාඩ් එකක් දාන මොකද මෙයා අනිවාර්යෙන් අපිට එන හින්දා පස්සේ මෙයාගේ මෙතනින් ස්කෝප් මෙයා ගාව තියෙන තුරුම්පුවක් ඒක වැටෙනවා අතරක මේ මුළු අත් ඔක්කොම වගේ මේකෙදී ආවා පසන්දිම කාඩ් එක මෙතෙන්ට එනවා අන්තිම අත ඒකට යනවා ජේ වලි කොට මෙතන අතරම එකතු බලන්න අවශ්‍යත් නැහැ ලොකට මොකද මෙතන පහම අපිට වෙල ඉවරයි නමුත් හරිම විදිය තමයි මේ ඔක්කොම කරනන් පස්සේ ඔයාලස්සේ ගාන එකතු කරලා බලනවා ලේසිම දේ තමයි මෙතන තියෙන වැඩිම කාල් ට්‍රීට්මන්ට් ගණන් කරන එක මෙතන J තියෙනවා 3ක් මෙතනම තියෙනවා 36 60 90ක් මෙතන තියෙනවා මෙතන 90යි මෙතන 60යි පස්සේ මෙතන ඉතිරි ඔක්කොම කාල්ස් දැක්කන් පස්සේ අපිට තේරෙනවා අපි ඉල්ලප ගාන වැඩිය ලකුණු ඇවිල්ලා ඉවරයි කියලා විශේෂ අවස්ථා කීපයක් සමරි එකක් විදිහට අපි තු මේ අත පටන් ගන්න කලින් මෙයා තමයි කාඩ් බෙදුවේ ඊට පස්සේ දැන් මම තමයි පන්න කාඩයක් දාන්න ඉන්නේ කියලා අපි තු මෙයා තුරුම්පුවක් වැහුවා කියලා කලාබර වලට අපි තු මොකරි අංකයකට යා මේ කලාබර කියන වංශේ වැහුවා කියලා ඊපස් දැන් මේ රව මේ තුරුම්පු වෙන කලාබර අපි තු මම තමයි දැන් පන්න කාඩයක් දාන්න ඉන්න අපි තුමු මම මෙන්න මේක රුහිත මෙතන දැම්ම කියලා යාගේ ටීම්මේට් ගාව රුහිත තියන අපි තුමා කිව් දැම්ම කියලා ඊට පස්සේ මගේ ටීම්මේට් ගාව තියන ඒ එයා මේක දැම්ම කියලා තමු දැන් මෙයා ගාව මේ රුහිත නැහැ නමුත් යාගේ තුරුම්පු තියන යාගේ තුරුම්පු අපි දන්නවා කලාබර කියලා යාගාව කිව් එකක් තියන යාගේම ජේ එකක් තියන මෙයාට දැන් මෙයාට කපන්න ඕනේ නම් මෙන්න මෙයාට මේ කාඩ් එක දාන්න තහනම් එයා කපනවා නම් අනිවාර්යයෙන්ම කපන්න ඕනේ ආ වහපු කාඩ් එකේම විතරයි එයා මෙහෙම දාලා කියනවා මේ අත එයා කැපුවා කියලා පස්සේ ඒ අතේ බලේ එනවා ඒ කට්ටියට එහෙම කිව්ව ගමන් මේ අත එයාලට යනවා ඒ කිව්ව ගමන් එයා මේ කාඩ් එක ඔක්කොටම පෙන්නනවා තුරුම්පුව ඇවිල්ලා කලාබර කියලා පස්සේ ඒ අත එයාලට යනවා ඊපස්සේ සාමාන්‍ය විදියටම දැන් කාඩ්ස් වහන්න නැතුව මේ සෙල්ලම එක දිගටම යනවා මේක තමයි දෙවෙනි අවස්ථාව අපි ආයෙත් අර විදිහට හිතමු අපි තුන් මෙයා තමයි කාඩ්ස් බෙදන්නේ කියලා පස්සේ මම අපන්න මට කාඩ් තුනක් දුන්නා මෙයාට තුනක් දුන්නා මෙයාට තුනක් දුන්නා අන්තිම මෙයා තුනක් දුන්නා පස්සේ මම දැන් තුරුම්පුවක් කියන්න ඕනේ අපි හිතමු මම මෙතන කාඩ් දෙකක් හාරත වංශ දිනින්ද අපි තුන් මම 160ට මේ කාඩ් එක වහලා මෙහෙම ඉතරයි තිබ්බා කියලා අපි තුන් විනින් කවුරුත් කිව්වේ නැහැ කියලා අපි තුන් මෙන්න මේ තුරුම්පුර තමයි මේ සෙල්ලම යන්නේ කියලා ඔතනකට නම් මම තම පාන්ඩ කාඩ් එක අදින්ද ඉන්නේ මම වහපු තුරුම්පුවේම වංචෙන්තා මට ඔක්කොම කාඩ්ස් එක මෙතන ඇවිල්ලා තියෙනවා ඒක මේ අත ගොඩක් විශේෂයි මොකද හාරතෙන්ම මට ගොඩාක් කාඩ්ස් එන්න තියෙනවා ඊපස්සේ මම හිතනවා කිව් දානවට වඩා විනිමෝකර කාඩ් එකක් දාලා සෙල්ලම අත පටන් ගන්න හොඳයි කියලා මොකද මට තව දැන් බලන්න chance එක තියෙන්නේ කාඩ් එක අදින් මේ වගේලක මම හිතනවා අපරාධ කිව් දාන මොකද කිව් කාඩ් එක දැම්මොත් ගොඩක් බලය අඩුයි ඒකට මෙන්න මේ වගේ කාඩ් එකක් ඇවිල්ලා මේකේ බලය කැපිලා ඒ අත යාලට යන්න පුළුවන්. ඒකින්ද මම මොකද කරන්නේ මේ කාඩ් එක වෙනුවට මම හිතනවා වෙනින් කාඩ් එක දාන්න කියලා. මම මොකද කරන්නේ මේ වහපු තුරුම්බෝ පෙන්නලා හැමෝටම කියනවා තුරුම්පු ඇවිල්ලා හාරත කියලා. මේ කාඩ් එක මම මගේ ස්ටැක් එකට දාගෙන ඊට පස්සේ මම කැමති ඕන කාඩ් එකක් මෙතනට අදිනවා. මෙන්න මේ කාඩ් එක වගේ එකක්. ඊට පස්සේ ගේම් එක සාමාන්‍ය විදිහටම කාස්ට් එක වැටිලා ඒ විදිහට අත යනවා. මේ අවස්ථාව විශේෂයි මොකද මේ විදිහට තුරුම්පුව පෙන්නලා ඒ කාඩ් එක ස්ටැක් එකට දාගෙන විනින් කාඩක් අදින්න පුළුවන් කාඩ්ස් බෙදෙන එක්කනට දකුණු පැත්තේ ඉන්න එක්කනට විතරයි. යාට විතරයි මේ අවස්ථාව කරන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි ඕමි ශ්‍රී ලංකාව විදිහටම 304 ශ්‍රී ලංකාවේ වාමා වර්තව කියන්නේ මෙන්න මේ විදිහට තමයි අත් ටික යන්නේ. අපි තුමු මෙයා තමයි අතේ කාඩ්ස් බෙදුවේ කියලා ඊපස්සේ ඊළඟ අතේ කාඩ්ස් බෙදන්නේ වාමවර්ත ඉන්න අනිත් එක්කෙනා මෙයා තමයි බෙදන්නේ පස්සේ ඊළඟ අතේ මෙයා පස්සේ ඊළඟ අතේ මෙයා ඒ විදිහට තමයි කාඩ්ස් බෙදෙන අනුපිළිවෙල යන්නේ. ඔ මම මේ පොයින්ට් එක ගැන කලින් කතා කරා නමුත් මම හිතනවා ආයෙත් එක මතක් කරොත් හොඳයි කියලා. අපි හිතමු මේ රවුමේ මෙන්න මෙයා තුරුම්පු වැහුවා කියලා. අපි හිතමු මෙයා රුහිත කියන තුරුම්පු වැහුවා කියලා. අපි හිතමු මෙන්න මේ විදිහට තමයි සෙල්ලම යන්නේ කියලා.
අපිතමු මෙයා තම කාඩ් බෙදුවේ පස මෙයාට තම පන්න කාඩ් එක දාන්න තියෙන කියලා අපිට මේ හිතුව. අපිට මෙයා මෙන්න මේ කාඩ් එක දැම්ම කියලා අපිතමු එයා J of Hearts අපිට මෙන්න මේ කාඩ් එක දැම්ම කියලා. පස්සේ මෙයා ගාව හාර්ත තියෙන මෙයා දානවා K කාඩ් එක දාන දැන් මං ගාව තුරුම්පු නැහැ. අපිතමු මේ වගේ ලාවක මම ගෙස් කරලා මම යවනවා මෙන්න මේ වගේ කාඩ් එකක් වහලා. මම හිතනවා මේ කාඩ් තුරුම්පු කියලා හිතලා මම වහලා මෙතනින් තියනවා. ඊට පස්සේ මෙයා ගාව තියෙන යා මේ කාඩ් එක මෙතන දානවා. පස්සේ මෙයා දැන් මේ තුරුම්පු වහපු එක විතරක් මේ කාඩ් එක බලනවා. මෙයා කාඩ් එක බලලා තුරුම්පු දැන් යට තියෙනවා කැපිලා කියලා. එයා මොකද කරන්නේ? එයා මේ කාඩ් එක ඕපන් කරලා මෙහෙම පෙන්නලා කියන තුරුම්පු කැපුණා. ඒ ගමන් මෙයා වහපු කාඩ් එකත් පෙන්නනවා තුරුම්පු රොහිත තමා කියලා. පස්සේ මෙයා කාඩ් එක එයාගේ ස්ටැක් එකට ගන්නවා. මේ අත දිනපු කට්ටියට යනවා. පස්සේ සාමාන්‍ය විදිහටම ඊට පස්සේ ගේම් එක සෙල්ලම් කරන් යනවා. පස්සේ වඩම් තේරෙනවා පස්සේ මේ දැන් තුරුම්පු ඕපන් එකෙන් තුරුම්පු හැමෝම මොකද කියලා දන්නේ. ඊට පස්සේ කාඩ්ස් දැන් වහන්න ඕනේ නැහැ ඉතිරි වට ටික යද්දි. අබලෝ මේ සෙල්ලම් කොහොමද 6 දෙනෙක් සෙල්ලම් කරන්න කියලා. මොකද ඔය ප්‍රශ්නේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න. කොහොමද 3-4 කෙනෙක් 6 දෙනෙක් සෙල්ලම් කරන්න කියලා. සමහර අහන කාඩ්ස් මේකට වැඩියෙන් ඇඩ් කරන්න ඕනේද නැත්නම් මොකද කරන්න කියලා. කාඩ්ස් වැඩියෙන් ඇඩ් කරොත් මේ සෙල්ලමට වැඩියෙන් කාඩ්ස් එකතු වෙනවා කියන්නේ ඊපස්සේ අගයවල එකතුව 304ක් වෙන්නේ නැහැ. එතකොට ඒකින්ද මේ කාඩ්ස් වලින්ම 6 දෙනෙක් සෙල්ලම් කරන ක්‍රමයක් තියෙනවා. මං ඒ ක්‍රමේ ඔයාලට පෙන්නම් මොකද්ද කියලා. මෙතන 6 දෙනෙක් ඉන්නවා කියලා ඊපස්සේ 6 දෙනෙක් අතර මේ කාඩ් 24 බෙදුවොත් එක්කෙනෙක්ට එනවා කියද 4ක්. එතකොට මම කාඩ්ස් බෙදනවා නම් මම මගේ එහා පැත්තේ කෙනාට පාන කාඩ්ස් 3ක් බෙදනවා. එක දෙක 3යි. පස්සේ ඉස්සරහට යන 3යි. පස්සේ මෙයාට 3යි. පස්සේ මෙයාට 3යි. පස්සේ මෙයාට 3යි. මට කාඩ්ස් 3යි. දැන් ඉතුරුලා තියෙන මං ගාව කාඩ්ස් 6ක්. එතකොට මෙන්න මේ කාඩ්ස් වලින් තමයි දැන් කට්ටිය තුරුම්පු කියන්නේ. ඒතර මොන විදිහට ටීම් එක කට්ටිය ඉන්නේ? මෙතන එක්කෙනෙක් අර එක්කෙනෙක් තමයි ටීම්ස් වල කට්ටිය ඉන්නේ. ඒතර මෙතන මම ඉන්නවා මගේ ටීම් එකේ අනිත් අය ඉන්නේ මෙතන. සහ මෙතන තුන මෙන්න මේ විදිහ තමයි එක ටීම් එකේ කට්ටිය ඉන්නේ අනිත් ටීම් එකේ කට්ටිය ආයින්නේ මෙන්න මෙහෙම. මෙතනින් මම කාඩ්ස් බෙදපෙන පළන්ට මෙයා තමයි තුරුම්පු දෙයක් බල්ලා මොකක් හරි අගයක් කියන්නේ. පස්සේ පරණ ගේම් එක විදිහටමයි කාඩ් මොකක් හරි පළන්ට මේ 3 දෙනාගේ කවුරු හරි මොකක් හරි වැඩි බලය තියෙන මොකක් හරි කාඩ් එකක් ඉස්සරහින් තියලා කියනවා අපි ඒ ගානට සෙල්ලම් කරනවා කියලා. පස්සේ අපි බලනවා අපි බල ඊට වඩා වැඩියෙන් කියන්න පුළුවන් අපි ඒ කාඩ් එක දාලා අපි ඒ විදිහට සෙල්ලම් කරනවා. පස්සේ ඉතිරි කාඩ් 6 අන්තිමේදී කාඩ් එකින් එක මෙන්න මේ විදිහට කට්ටියට බෙදනවා. මේ විදිහට තමයි 304 6 දෙනෙක් එක සෙල්ලම් කරන්නේ. මේකට විශේෂ කාරණකු නෙමෙයි නම් මේ ක්‍රමිත ගොඩක් අය පාවිච්චි කරන්නේ ලකුණු ගණන් කරද්දී. අපිටම අපි ප්‍රතිවාදී පිළ මෙන්න මෙතනින් සෙල්ලම් කරන ප්‍රතිවාදී පිළ අපිටම 250ට මේ සෙල්ලම සෙල්ලම් කරනවා කියලා අපිට මේ කට්ටිය 5ක් දෙන්න කියලා. අපිටම අපේ පිළ මේ විදිහට සෙල්ලම් කරන අපේ පිළ අපිටම 1 අතක් කර දෙන්න කියලා. එතකොට මේ කාඩ් ඔක්කොම ගණන් කළ 250ක් ගණන් කරන වඩා ලේසියෙන් ක්‍රමය තමයි. එයාලා පරද්දන නම් අපි ගන්න ඕන ලකුණු ගාන වෙනස පරන්න බලන එක. එතකොට 250 පරද්දන්න නම් අපි 304න් ඒ වෙනස බැලුවම පස්සේ අපි ගන්න ඕනේ 55ක්. පස්සේ අපි දින්න අතේ 55ට වඩා තියෙනවා නම් අපි දිනන එක මෙතන බැලුවම පස්සේ අපිට එනවා J වලින් 30ක්, 10න් එනවා 40ක්, පස්සේ Q සහ K වලින් එනවා 5ක්. කොහොමද මෙතන තියෙනවා 45. එතකොට 55ට වඩා අඩු. ඊට පස්සේ මෙතනින් අපිට කියන්න පුළුවන් අපි පෙරදී මේ කට්ටිය දින්න කියලා. ඒක ලේසි ක්‍රමයක් ඔක්කොම කාඩ්ස් ගණන් කරනවට වඩා. ඔව් ඔය විදිහ තමයි 304 කියන කාඩ් සෙල්ලම සෙල්ලම් කරන්නේ. මේක තමයි ගොඩක් අය පාවිච්චි කරන පොදු නීති ක්‍රමය. මම මට හම්බෙච්ච විදිහ. නමුත් කවුරු කෙනෙක් මේ වීඩියෝ එක දැකලා කියනවා නෑ නෑ මේක වැරදි කියලා. ඒ කට්ටියට වැරද්දක් කියන බෑ. මොකද මේකේ නීති මං කලින් කිව්වාගේ ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ගොඩක්ම නීති වෙනස් වෙන දේවල් මොනවද? පළවෙනි දේ තමයි මේ සමහර අය කියනවා අඩුම දාන්න පුළුවන් අංකය තමයි 200 කියලා. 200න් උඩ 10 ගුණාකාර වෙන තමයි මේක දාන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා. ඒක ප්‍රධාන එකක්. තව දෙයක් තමයි ගොඩක් අය 7යි 8යි කියන කාඩ්ස් උත් එකතු කරගෙන 304 සෙල්ලම් කරනවා. ඒතොර එතෙන්දි 7යි 8යි කියන්නේ අගයක් නැති නිකම්ම නිකං කාඩ්ස් දෙකක්.
එතකොට ඕම විදිහටම ඒ ගන්න කාඩ්ස් ඔක්කොම එතකොට 32කින් තමයි සෙල්ලම් සෙල්ලම් කරන්නේ. එතකොට ඒකේ බලය එන්නේ තුරුම්පු වංශෙන් આવොත් විතරයි. අපි තුම මොකක් රවුමක් යනවා කියලා ඒ රවුමේ තුරුම්පුව හාර්ත කියලා අපි තුම. එතකොට අපිට හාර්ත 7 බැරලත් අතට આવොත් අපිට හාර්ත 7 දාලා කියන්න පුළුවන්. අපි ඒ අත කැපුවා කියලා. එතකොට ඒ කාඩ් එකේ මොකුත් බලයක් නැති වුණාට ඒ අතේ බලය ඒ ටීම් එකට එනවා. ඒ ක්‍රමෙත් ගොඩක් අය පාවිච්චි කරන ක්‍රමයක්. කාටිස් දෙකෙන් සෙල්ලම් කරන විදියට තාතක තම කැට බෙදෙන විදිය. ගොඩක් අය කියනවා කැට එකක් දිනොත් හම්බෙනවා. ඒ වගේම කැට එකක් තමයි දෙන්න ඕන පෙරදුනාම කියලා. එතකොට ලොකු වෙනසක් නැහැ. එකම කැට ගන්න තමයි එහා මෙහා යන්නේ. ඒ වගේ පොඩි පොඩි දේවලින් මේ සෙල්ලම් වෙනස් වෙන ප්‍රදේශයෙන් ප්‍රදේශයට. ඒක නම් හොඳම දේ තමයි. ඔයාලා ඕමි හාෆ් කෝඩ් ෆුල් කෝඩ් සෙල්ලම් කරද්දි මම කිව්ව විදියට මේ සෙල්ලම් පටන් ගන්න කලින් ඔයාලා හැමෝම කතා කරලා නීතියකට එන එක පොදු මතයකට අපි මේ විදියට කැට බෙදාගමු. මේ විදියට කපෝද සෙල්ලම් කරමු. මේ විදිහට සෙල්ලම සෙල්ලම් කරගෙන යමු කියලා. නැත්තම් ඉතින් ඔක ටිකක් කරලා සෙල්ලම් කරන් යද්දි ඒක කරගන්න ඕනේ නැහැ. අපි නම් මෙතනින් අපි ඩිස්කෂන් එක නවත්තමු. ඔයාලට හිතනවා මම මොන හරි දෙයක් අමතකුණා කතා කරන්න කියලා, නැත්තම් මොන හරි දෙයක් ඇඩ් කරන්න ඔයාලට හිතනවා නම් පල්ලා කමෙන්ට් එකක් දාන්න. මම මේ ඔක්කොම ටික එකතු කරලා උඩ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. අපි ඕමි සෙල්ලමේ කතා කරපු විදියට කවුරු මේ වීඩියෝ එක බලනවා නම් මොනවාර නීතියක් ගැන අපි වීඩියෝ එකේ කතා කරේ නැත්තම් ඉක්මනටම ගිහලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ කියවන්න. ඒතර මම සමරි එකක් විදියට අලුත් දේවල් ටික ඔක්කොම ඇඩ් කරලා දාන්න. එහෙනම් තව දවසකින් කාඩ් සෙල්ලමකින් හම් බෙමු.